එම තනතුරට ආපු එක පඩියක් නෙවෙයි මං හිතන්නේ ලවන්ස් හැටියට එක ගෙවන්නේ දීමනාවක් හැටියට ඒක මැතිවරණ සමයට පෙර ලැබුණා මැතිවරණ සමය ආරම්භ වුණාට පස්සේ මං ඒක ප්‍රතික්ෂේප කළා ඒ වගේම ඉන්ධන දීමනාවක් තිබ්බා දුරකථන දීමනාව පිළිබඳව නම් මන් දන්නේ නැහැ නමුත් ලැබුණ ඒක ලැබෙන්නේ නැති ඒතේ ඒ ඒ තනතුරට හිමි ටික මම ප්‍රතික්ෂේප කරේ නැහැ නමුත් මැතිවරණය ආරම්භ වෙන විට මං රාජකාරී වැඩවලින් බැහැර වෙලා දේශපාලන වැඩවලට එන අවස්ථාවේදී මං ලිඛිතව ජනාධිපති ලේකම්තුමාව දැනුවත් කරලා ඒක තවදුරටත් ගෙවන්න එවැනි දෙයක් මොනියම් හෝ ගෙවීමක් කරනවා නම් ඔය ගෙවන්න එපා කියලා මට නිල වාහනයක් දීලා තිබ්බ ඒක වැඩිය පාවිච්චි වුණේ නැහැ නමුත් ඒකත් භාවිතය අපි සම්පූර්ණයෙන්ම නවත්තලා සම්පූර්ණ නැවත කාර්යාලයට බාර දුන්නා ඒක මේ කාරණා කීපයක් තියෙනවා එතනදී එකක් සාමාන්‍යයෙන් යම් කිසි රාජ්‍ය තනතුරක හිටපු කෙනෙක් අපි කියමු ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් අගමැතිවරයෙක් ජනාධිපතිවරයෙක් ඒ වගේම තවත් තර්ජනය තියෙන නිලධාරීන් ඉන්න පුළුවන් ආරක්ෂක ලේකම් එවැනි තනතුරවල අපි කටයුතු කරනවා ඒ ඒ තනතුර අහිමි වෙනකොට ඒ යම් තර්ජනයක් මතනේ මේක දෙන්නේ ඒ තර්ජනය ඒ තනතුර අහිමි වෙච්ච දවසේම නතර වෙනවද නැද්ද කියන ප්‍රශ්නය හැමදාම තියෙනවා ඉතින් සාමාන්‍ය පිළිවෙත තමයි තව මාසයක් දෙකක් ඒ ආරක්ෂාව සපයනවා ඒ කාලේ අතරතුර ආරක්ෂක තර්ජන වාතාවරණ කැඳවලා තක්සේරුකරණයක් වෙනවා ඒ අනුව ඒ ආරක්ෂාව සැපයනවා ජනාධිපතිවරුන් ඊට වැඩි ටිකක් වෙනස් ඔවුන් හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන්ම සඳහන් වෙලා තියෙනවා යම් ආරක්ෂාවක් ලැබිය යුතුයි රනිල් වික්‍රමසිංහ මහත්මයා අවසානයේ හිටපු ජනාධිපතිතුමා එතුමා රට බාරගත්තේ අමාරු වෙලාවක රටේ කලහකාරී තත්ත්වයක් තිබු වෙලාවක එතුමාගේ නිවස පවා ගිනි තිබ්බ ඒ සියල්ල අවසානයේ දැන් එතුමා මේ තනතුරෙන් ඉවත් වෙනකොට එතුමාගේ ආරක්ෂාව බාර වෙන්නේ ඒ ආරක්ෂක අංශවලට පොලිසියට මේක MSD එක හරහා එන ආරක්ෂාවක් ඒ නිලධාරියෙක් තමයි මේ ඉල්ලීම් කළ තියෙන්නේ මම ඒ ඉල්ලීම් දැක්කේ නැහැ ඒ ඉල්ලීම් වල ඒ නිලධාරින්ට රාජකාරී කරන්න අවශ්‍ය උපකරණ ටික ඉල්ලුවා කියලා මාව දැනුවත් කරා ඒකයි ඒ ලිපිය සඳහන් වෙලා තිබ්බේ රනිල් ජනාධිපතිතුමා කිසිවක් ඉල්ලලා නැහැ එතුමාගේ ආරක්ෂක අංශෙන් ඔවුන්ගේ වගකීම ඔවුන් ඉල්ලලා තියෙනවා යම් උපකරණ ප්‍රමාණයක් ආදී වශයෙන් ඒ ඉල්ලීම කළා තියෙන එතුමාගේ ආරක්ෂක අංශ බාර නිලධාරීතුමා අපි මං දන්න තරමට බොහෝ වාහන බාර දීලා තිනවා තව වාහන ඔය ඊයේ මාධ්‍ය ආයතනිකින් මගෙන් අහුව වාහන 11ක් තියෙනවද කියලා මෙහෙම ලිපියක් ආවද කියලා ඒවා නැවතිලා මම කාර්යාලයෙන් විමසුවා මෙහෙම ලිපියක් නම් ඇවිල්ලා තිබෙන්නේ නැහැ නමුත් වාහන 11ක් නම් සංචිතය නැහැ අපි ගාව වාහන කීපයක් තියෙනවා එන් සමහරක් කාර්යාලයේව සමහරක් පොලිසියේ ආරක්ෂක නිලධාරීන්ට සපයපු ඒවා මේ මාස දෙක ඇතුළතදී ඒ පිළිබඳවත් යම් කිසි තක්සේරුවක් කළා විශේෂයෙන් මේ මැතිවරණ සමය අවසන්දී තක්සේරුවක් කළා ඒක අවශ්‍ය නැතිව බාර දෙන්නත් ඒ වගේම ජනාධිපතිතුමාගේ කමිටුවක් තියෙනවා ඒ කමිටුවෙන් පස්සේ දෙන තීන්දුව අනුව කටයුතු කරන්නත් අපිට පුළුවන් මීට වැඩිය ලොකු ප්‍රශ්න තියෙනවනේ රටේ හිටපු ජනාධිපතිතුමාගේ ඒ වාහන ගැන දැන් ජාත්‍යන්තර මූල්‍ය මුදල වැඩසටහනේ දෙන මට ඇත්ත වශයෙන්ම එක හිතා ගන්න බෑ නමුත්
මං කොටසක් ඇහුවා සම්පූර්ණ ඒක ඔයාලගේ නැස්තා වෙනවා ඔයෂිත වෙනවා ඒකේ හඳුන සදයි කියනවා ඒක අනිදෙරෙදි මේ ඕන නතරව ගන්නවා කියනවා ඒකෙන් නම් මේ ඥානියෝ ගන්න එපා කියනවා ඒක හිතන්නේ ඔතනට තව මේ කියන්නේ प्रश्न तीन मुखद जनता आरक्षित वगखीम जनाधिपति मारतीयन अट फुलवांग सहाय इतमापेबार लबागान हेमति सहाय दिन्न हेम विलाम सूदान मगे कार्यालय सहाय किल मगे निर्धारितो अनिवार्यंगे सहाय लबल दीलेन किल मम खरगन आपु क्रियावल जातिमूल्य मुदल लोक बैंक आसियान संघ मे मे वगे कटयुत संबंधी करने दी अपे लिपिगुन गणना वक्तिब तव एवं लिपिगुन पिलिबंधव दिट कटयुत कलयुत आकार पिलिबंधव विविध प्रश्न आहलत मंख्युटिक हरियट पिलतुर्दील उंट सहाय इन मुखद मे आपेराट अभी राज्य सुना किल अभी राज्य नय किल रटवट्टा एतट में क्षमति ने अभी तो रटे इन्ना सही अभी कोहिवत की अन्य अभी विपक्ष में तरंग जनता वह ना मुकुद चंद दिन किया देखू සමහර දේශපාලන නායකයන් එවැනි කතාවක් කියනවා අපි පාර්ලිමේන්තුවට යන්නේ අපි මේ අපිව නියෝජනය කරපු ජනතාව ඒ අය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අපි හඬක් නංවන්න ඕනේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක ඒ නිසා පාර්ලිමේන්තුවේ මැතිවරණයෙන් පස්සේ තීන්දුව කරගන්න පුළුවන් පාර්ලිමේන්තුව තුල අපි හැසිරෙන්නේ කෙසේද කියන කාරණය ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව මැතිවරණයට සහභාගි වෙලා අපෙන් උපරිම සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට පත් කරේ වීම තමයි අපේ ඉලක්කය हाइपोथेटिकल मेहम उनोत् मेहम विनवाद कीन अभी हेम अडमाण उत्तर दें बे मेहदली वकी उपरीम मंत्रूर संख्या वक्ल भागनीयत में इलख कलती नव प्रजातंत्रवादी पेरमुन हटियट अट सहायक जनता वटे जनता वियोजन नियोजन प्रजातंत्रवादेट अभी दायकत्व लादे पार्लमेंट मेतिवर्ण पास प्रतिफल तेक् अभी तेक කෙසේද පාර්ලිමේන්තුව තුල අපේ කාර්යභාරය ඉටු කරන්න කියන එක. ඔබතුමාගේ නායකත්වයක් තාම රණින්ද ක්‍රමසිංහ මහත්තයාද දිනේෂ් කුමාර මහත්තයාද? නෑ නෑ දිනේෂ් කුමාර මහත්මයා හිටපු අගමැතිතුමා. රණින්ද ක්‍රමසිංහ මහත්තයා හිටපු ජනාධිපති. එතුමා මේ කාර්යභාරයේ මේ කණ්ඩායම මෙහෙවීමේ වැඩපිළිවෙල එතුමා කරනවා. එතුමා ඔය තවත් සමහරු වගේ ජනාධිපතිත්වයෙන් ගියන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් ගිහිල්ලා රටේක මුළු රටේම ජනාධිපතිවරලා හිටපු එක්කෙනා අයිත් ගිහලා දිස්ත්‍රික්කයේ ගිහලා තරම් කරන්න ඕනේ නැහැ නේ මන්ත්‍රීවරයෙක් වෙන්න. හැබැයි එතුමා මන්ත්‍රීවරයෙක් වෙලා ඉඳලා තමයි කෙලිම ජනාධිපති වුනේ. ඒක දෛවයි. එහෙම වෙනස්කම් සිදු වෙනවා ලෝකේ. හරිද කුසුමාගේ ප්‍රකාශන අපි දැක්කේ උතුමාට සහය දක්වන්න හොඳ කණ්ඩායමකින් උතුමාට හොඳ කණ්ඩායමක් ඉරිපු නිසා නේද මේ වර්තමාන පාලනයටත් මෙතන ඉඳලා ඉස්සරහට ගෙනියන්නේ එතුමල්ලා කිව්වනේ. මේ අපි කඩා කප්පල් කාරි වැඩක් කළා නෑ. මේක ඉස්සරහට ගෙනියන්න තව මාස 3-4කට අවශ්‍ය කරන තෙල් තුග එතකොට ගෑස් විදුලි ලබා දෙන ගෑ විදුලින් දැන් බොහොම ස්වභාව ධර්මයේ සහයෝගය ලබා දෙනවා. හොඳට ජලස ටික පිරෙනවා. ඉතින් ඒක හොඳයි. හරි. ඒතර ඒ එතනින් ඉස්සරහට ගෙනියනවා ගෙනියන කාර්යභාරය තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ බලමු කොහොමද පාර්ලිමේන්තු තුල අපේ කණ්ඩායම ඒකට සම්බන්ධ වෙන්නේ කියන කාරණා. औद्गलिक मत सह एवत्तीन द्वारा तीन एक अपटे अमाख्यन बै बहुत अपेतरा तब देश पालन पक्ष लाया संबंध सहभागी ने थिंग पार्लमेंट तो अलुत्न्न पैन ए वेनसकट अभी कमी